ස්වාමීන් වහන්ස, සතිපට්ඨාන භාවනාව ගැන සුළු හැඳින්වීමක් කරනවා නම් බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන නිසා කරුණාකර ඒ ගැන සරලව කියා දෙනවා නම්. කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ සතිපට්ඨාන සතර කොහොමද එකක් එකක් ගන්න අරමුණු කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. කායේ කායානුපස්සී විහෙරති කාටත් පැහැදිලි. ආස්වාස ප්‍රස්වාස අරමුණ කායට සම්බන්ධයි. එතකොට ආස්වාස ප්‍රස්වාස අරමුණු කරමින් කායානුපස්සන වැඩි වීම එකක්. ඉරියාපත මෙනෙහි කිරීම දෙක. ඒ කියන්නේ යන්නේ එක, හිට ගන්න එක, වාඩි වෙන එක, සැතපෙන එක, ලොක කුඩා ඉරියව් සියල්ල එකක් එකක් ගානේ කායනුපස්සන කරනවා. අනික චතු සම්පජඤ්ඤේ ඒක කොටස් හතකට තියෙනවා. අභික්කන්ත ප්‍රතික්කන්ත එකයි. ආලෝකිත විලෝකිත සම්මිංජිත පසාරිත සංඝාටිපත් චීවර ධාරණ ඊළඟට අසිත පීත කායත සායත ඊළඟ උච්චාර පස්සාවකම්ම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගතේ භාතේ තුන්නේ භාවේ ඔය කොටස් හතට අනුව චතු සම්පජඤ්ඤය ඊළාට ද්වස්තින් සාකාර පටික්කුල එකේ කොටස් 32යි එකක් එකක් ගානේ කායනුපස්සන ඊළාට මේ ධාතු මනසිකාරය ඒකේ කොටස් 4යි පඨවි ආපෝ තේජෝ ආයෝ හතර බෙද බැරේ ඊළාට නව සීවතිකේ මූර්ත ශාරීරික අවස්ථා නාමයක්. එතකොට මේ ඔක්කොම කාය සම්බන්ධ අරමුණු බැවින් එහි යෙදෙන සතිය කායානුපස්සන සතිපට්ඨාන. වේදනාවේ තියෙන අවස්ථා නාමයක්. පළමුවෙන් කියනවා සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. එතකොට මේ වේදනා තුන වෙන වෙනම වේදනානුපස්සනාවක් නගනවා. ඊළඟට තියෙන ඒ වේදනා තුන නැවත 6කට වැඩි වෙනවා. සාමිෂ සුඛ වේදනා, නිරාමිෂ සුඛ වේදනා. සාමිෂ දුක්ඛ වේදනා, නිරාමිෂ දුක්ඛ වේදනා. සාමිෂ අදුක්ඛම සුඛ වේදනා, නිරාමිෂ අදුක්ඛම සුඛ වේදනා. එතන 6යි මුල් 3යි 9යි. මේ 9ම වෙන වෙනම වේදනානුපස්සනාව වශයෙන් වඩන්න තියෙනවා. සිත පිළිබඳවක් තියෙනවා මෙබේද 16ක් මේ දේශනාවේ. සරාගසිත වීතරාගසිත සදෝසසිත වීතදෝසසිත සමෝහසිත වීතමෝහසිත එතන 6යි. සංකිට්ඨසිත වික්කිට්ඨසිත මහග්ගතසිත අමහග්ගතසිත සමාහිතසිත අසමාහිතසිත එතන 6යි 12යි. ඒ වගේම සෞත්තරසිත අනුත්තරසිත ඒ වගේම විමුක්ත සිත අවිමුක්ත සිත කියන එතන 4යි. ඒක 16යි. මේ 16න් එකක් එකක් ගානේ සිත අනුපස්සනා කරන්න තියෙනවා. ධම්මානුපස්සනාවේ කර්මස්ථාන පහක් තියෙනවා. පළමුවෙන් නීවරණ විපස්සනාව. එතන නීවරණ පහ. ඊළඟට ස්කන්ධ විපස්සනා පංචස්කන්ධ වෙන වෙනම. ඊළඟට ආයතන විපස්සනා. ආයතන විපස්සනාවේ තියෙනවා එකක් එකක් ගන්න දැන් චක්කායතන චක්කායතන සම්බන්ධව සංයෝජන 10ක් මෙනෙහි කරන්න තියෙනවා. සෝතාදීන සම්බන්ධයෙන් ගාහන ජීවහා කාය මන ඉල රූපාතන සද්ධාතන ගන්ධාතන ආදීයතන 6 ගණන් එකක් එකක් ගන්න 10ක් බැගින් තියෙනවා. එතන 60ක් තියෙනවා ප්‍රභේදය. 60 ආකාරයකින් එහි ධම්මානුපස්සනාව වඩන තියෙනවා මේ ආයතන පබ්බේ. ඊළාට බොජ්ජංග. බොජ්ජංග දේශනාවේ බොජ්ජංග 7යි. එක එක බොජ්ජංගයක් ගැන භාවනා ක්‍රම තියෙන ඔක්කොම එකතු වුණාම 56යි. 56 කාර්යයකට බොජ්ජංග වඩන්න තියෙනවා. ඒ ඔක්කොම ධම්මානුපස්සනාව. ඊළාට ආර්ය සත්‍ය විදර්ශනාවේදී ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය කොටස් 12කට බෙදන්න තියෙනවා. ජාති, ජරා, මරණ, ශෝක,
පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විගාත පංච උපාදානස්කන්ධ කියලා. එතන දොළොස් ආකාරයකට වඩන්න තියෙනවා දුක්ඛාරි සත්‍ය පිසනාව. සමුදය සත්‍ය පිසනාව ගන්නවා ප්‍රධාන වශයෙන් තුනක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒ හැර ඒ සමුදය සත්‍යයේදී තියෙන 60 ආකාරයක්. 60 ආකාරයකට සමුදය සත්‍ය පිසනාව කරන්න තියෙන මොනවද? ඒ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6 ගැන. බාහිර ආයතන 6 ගැන. ඔහොම එකක් එකක් ගන්න තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6, විඥාන 6, පස්ස 6, වේදනා 6, සංඥා 6. ඔහොම එකක් එකක් ගන්න සමුදය සත්‍ය 60 ආකාරයකට වැඩෙන්න තියෙනවා. ඊළඟට නිරෝධ සත්‍ය ඒත් එහෙමයි. නිරෝධ සත්‍ය ඒත් 60 ආකාරයකට වඩන්න තියෙනවා. මාර්ග සත්‍යයේ තමයි ඇත්තට නිරෝධ සත්‍යය කියන්නේ ත්‍රිලක්ෂණයට හරවන එකක් නෙමෙයි. එහි තියෙන්නේ විපස්සනා වශයෙන් නෙමෙයි ගනු ලැබෙන්නේ ශාන්ත ප්‍රණීත වශයෙන් නිරෝධ සත්‍ය ගැනීමයි. මාර්ග සත්‍යයත් එහෙමයි. මාර්ග සත්‍ය අංග 8ක් තියෙනවා. ඒකක් එකක් ගානේ ශාන්ත ප්‍රණීත වශයෙන් මෙහි කරන ලෝකෝත්තර මාර්ග. ලෞකික වශයෙන් තියෙන මාර්ග සත්‍ය ඒක විපස්සනාට හරවනවා. ලෞකික වශයෙන් අපි කරන කුසල සිත්වල මාර්ගාංග තියෙනවා. ඒව හරවන්න කියන විපස්සනාවට. මෙන්න මේ සැලැස්මට බැලුවාම සිය ගණනාවක් තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ භාවනාවට බැස ගන්න තැන්. ඒකෝට කායානුපස්සනා වශයෙන් යන්නේ ඒ කොටස් වේදනාසං චිත්ත ධම්ම. ඉතින් මේ එකක් එකක් ගානේම නිවන් දොරටු. එකක් ගා නිවන් දොරටු. දැන් බලන්න මහා කිස්ස ස්වාමීන් වහන්සේ ලංකාවේ වැඩි හිටියේ චේතියගිරියේ අනුරාධපුර බලා පින්නපාතේ වඩිනවා. ඒ ස්වාමීන් වහන්සේගේ භාවනාව ද්වක්තින් සහකාරයෙන් එකම එකයි. අට්ටි. අට්ටික භාවනාව. ඒ ද්වක්තින් සහකාරය අට්ටික භාවනාව මුල් කරගෙන රහත් වුණා. ඒ වගේ තමයි එක එක කර්මස්ථානයක එක එක නිවන් දොරටුවක් වෙනවා. ඒ නිසා අර උපමාවක් තියෙනවා මහා නගරයකට සතර දිගින් ප්‍රධාන දොරටු මාර්ග හතරක් තියෙනවා. නගරහිර පළාතෙන් එන ප්‍රධාන මාර්ගයක් නගරයට පිවිසෙනවා. දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, උතුරු දිශාවෙන්. ඒ දිශාවල උපදින භාණ්ඩ අරගෙන ඒ දිශාවෙන් නගරයට පිවිසෙන්නේ ජනතාව. කොයි දිශාවෙන් ආවත් එකම නගරයටයි පිවිසෙන්නේ. ඒ වගේ කායානුපස්සනාවෙන් පටන්ගෙන සතිපට්ඨාන වැඩුවක් නිවනට පැමිණෙනවා. අනිත් වේදනා චිත්ත ධම්ම ඒක ඒක අනුපස්සනා එකක් පාසාම නිවනට පිවිසෙනවා. නිසා මේ එකක්වත් මේ අත්හැරිය යුතු දෙයක්වත් නැහැ. එකක්ම කළ යුතුයි කියලාක් නැහැ. ඒ ඔක්කොම නිවනට පිවිසෙන දොරටු වෙනවා. අනික් කාරණේ තමයි මේක ඒකාබද්ධ ධර්මතාවක්. කායනුපස්සනා වඩනකොට වේදනා චිත්ත ධම්මානුපස්සනා වැඩෙනවා. ඒක වඩන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වේදනා චිත්ත ධම්මානුපස්සනා වඩනකොට සතිපට්ඨාන හතරම වැඩෙනවා. ඒ විදිහට මේ ධර්මතා සම්බන්ධතාවකට පත් වෙලා තියෙන්නේ එකම වැඩසටහන. අර එක එක පුඤ්ඤලයට ගැළපෙනු පිණිසයි ඔය හතරකට දේශනා කරලා තියෙන්නේ. ඕකේ තියෙනවා චරිත වශයෙන් බෙදා ගැනීමක්, සසර පුරුදු වශයෙන් බෙදා ගැනීමක්. ඒ කියන්නේ තණ්හා චරිත, ditthi චරිත කියන චරිත දෙකක් තියෙනවා. චරිත කියන්නේ සසර පුරුදු කරපු දේ. තණ්හා චරිත වශයෙන් තෘෂ්ණාව වැඩිමින් සසර පුරුදු පුජ්‍යලයාට කායानुපස්සනාව මේ ගැළපෙනවා. ditthi චරිතයට චිත්තानुපස්සනාව ගැළපෙනවා. ඒ වගේම තවක තියෙනවා සමත භාවනා, විපස්සනා භාවනා සසර පුරුදු කරපු අයට ගැළපෙන හැටි. දැන් තණ්හා චරිතය ඉන්නවා සසරදී සමත භාවනා පුරුදු කරලා තියෙනවා.
එහෙම තැනත්තාට නිවනට පිවිසීම සඳහා අපකාර වෙනවා අර කායනුපස්සන පටන් ගැනීම. ඒ වගේම වේදනානුපස්සන. ඒ වගේම මේ සසරදී විපස්සනා වඩලා තියෙනවා හොඳින්. තණ්හා චරිත ස්වභාවයෙන් ඔහුගේ තණ්හාව තමයි ප්‍රධානම තියෙන්නේ. එතකොට හොට වේදනානුපස්සන ගැලපෙනවා. මේ වගේම දික්ටි තණ්හා චරිත ළඟට දික්ටි චරිතය. දික්ටි චරිතය ඉන්න සසරදී සමත වඩලා තියෙනවා. ඒ තැනත්තාට ගැලපෙනවා චිත්තානුපස්සන. ඒ වගේම දික්ටි චරිතයක ඉන්නවා විපස්සනා වඩලා තියෙනවා සසරදී. එතනතර ගැලපෙනවා ධම්මානුපස්සන. අන්නේ සලස්මද තමයි බෙදලා තියෙන්නේ. ඉතින් සතිපට්ඨාන හතරක් මිසක් පහක් නෑ. හයක් නෑ. හතරට අඩුවෙන් තුනක් දෙකකුත් ගන්නෑ. හතර හතරමයි. මේ ශීලම බුද්ධ ශාසන වල සතිපට්ඨාන හතරමයි දේශනා කරුණ ලබන්නේ. මෙන්න මේ අනුව තමයි සතිපට්ඨාන භාවනාවට බැස ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් තමන් එක කර්මස්ථානයක් වඩලා කොයි එකද තමන්ට ගැළපෙන්නේ කියලා එකින් එක තත්හදා බලන්න අවසර තියෙනවා. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී හරි අනුන්ගේ සිත දක්නා රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලෙකදී හරි ඉරිජුවම තමන්ට ගැළපෙන කර්මස්ථානය ලබා ගන්න පුළුවන්. එහෙම කාලයක් නොවන බැවින් අද කර්මස්ථාන ටික ටික කාලයක් වඩලා බලන්න ඕන කොයි එකද තමන්ද පහසුවෙන් අවබෝධ වෙන්නේ වඩන්න හැකි වෙන්නේ. ඉතින් ඒක දිනු කරගන්නට ඕන. දැන් අපි ආශ්‍රය කරන අර මම මුලින් සඳහන් කළ බුරුම රට පාව මධ්‍යස්ථානයේ ඒ කර්මස්ථාන ආචාර්යන් වහන්සේ දැන් සමහර යෝගීන්ට මුලින්ම දෙන ආනාපාන සතිය. ආනාපාන සතිය අපහසු අයට ටික දවසක් කළා අපහසු නම් දෙනවා ධාතු මනසිකාරය. නැත්තම් පටික්කුල මනසිකාරය. ඒ වගේ මාරු කරලා දෙනවා. මාරු කරලා දුන්නාම ගැළපෙන එකෙන් ඉතින් සමාධියටපත් වෙලා ඊට පස්සේ අනුපිළිවෙලින් යන ආනාපාන සතියටම. ආනාපාන සතියේ ඉඳලා ධ්‍යාන වඩනවා. ඒ නිසා තමන්ද සත්‍ප්‍රාය ගැළපෙන කර්මස්ථානයේ සොයාගන්න මේක ඇතුළෙම පුළුවනි. දැන් අපි දන්නවා මේ ඊට අවුරුදු 26කට ඉස්සර 77 අවුරුද්දේ ගුරු පුහුණුවක් ලබා ගත්තා. මේ ඒක සේවාස්ත පුහුණුවක් 3 මාසයක සීල බෞද්ධ ගුරුවරුන්ට නියමිත වුණ ලංකාවේ. මේ සති දෙකක් භාවනාව තියෙන අනිත් මේ කාල පරිච්ඡේදයේ ඇත්තන්න තියෙන ධර්ම විනය අධ්‍යයනයක් පාඨමාලාවක්. ඉතින් භාවනා පන්තියට ඇතුල් වෙන දස සිල් අරගෙන ඒ දවස් 14 ස්ථානෙන් පිට යන්නේ නැහැ. එතෙන් ඔක්කොම සපේනවා. ගිලම්පස දානමාන ඔක්කොම සපේනවා. කාමර කාමර වින් කළා තියෙනවා. දවසර දෙසරයක් ස්වාමින් වහන්සේලා සම්මුඛ වෙනවා. එතෙන්දී ස්වාමින් වහන්සේලා වඩිනවා. ඉතින් භාවනා කර්මස්ථාන පුහුණු වෙනකොට ඊටාත්ම පැහැදිලි කාරණයක් දැනගන්න ලැබුණා. ඒ කියන්නේ සමහර විට දැන් ඔය බුදුගුණ වැඩියෙන් වඩලා සමාධි භාවනාවට හැරෙනකොට ඇතැම් අයට ඒකෙන් සමාධි වෙනවා. සමහර කෙනෙකුට මෛත්‍රිය වැඩියෙන් වඩලා කරනකොට සමාධිය එනවා. සමහර කෙනෙකුට පිළිකුල වැඩියෙන් වඩනකොට සමාධිය එනවා. සමහර කෙනෙකුට මරණ සතිය වැඩියෙන් කරනකොට සමාධිය එනවා. අර එක එකනාගේ චරිතයට ගැළපෙන හැටි එකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ අනුව තමයි ඊට පස්සේ ආත සමාධි භාවනාවට විපස්සනාවට හැරෙන්නේ. සති දෙක දෙක කියුණා. ඒ අන්නේ වාගේ තමයි තමන්ට ගැළපෙන කර්මස්ථානෙ තෝරගන්නට ඕනේ. ඉස්සෙල්ලා කර්මස්ථාන එකක් එකක් අපි හදාරනවානේ. දැන් ඉස්සෙල්ලා හදාරනවා බුදුගුණනේ. බුදුගුණ වඩනවා සතියක් දෙකක්. ඊළඟට මෛත්‍රිය ගන්නවා. ඊළඟට ධර්මින් සාකාරය ගන්නවා. ඊළඟට මරණානුස්සතිය ගන්නවා. මේ හතර අවශ්‍යම වැඩි යුතු දෙයක් නිසා ඒක වැඩියෙන් ප්‍රගුණ කරනවා. ඔය හතර. ඔය හතරෙන් යමක් කරලා ඊට පස්සේ ආනපාන සතියට හැරෙනවා. එතකොට තමයි සමාධිය ලැබෙනවද නැද්ද කියලා පැහැදිලිව තේරෙන්නේ.
ඉතින් ඉන්හාට ධ්‍යාන වඩලා හෝ නොවඩා හෝ ඒ කායගත සතියේ තියෙන ද්වත්තිංසාකාරයට එකතු වෙනවා තව 10ක්. එතකොට 42ක් වෙනවා. ඒවට කියන ධාතු කුට්ටාස 42. ඔය 42 තියෙන රූප ටික වෙන් කර ගන්නවා. 42 තියෙනවා රූප. කේශා රූප 44යි. ලෝමා 44යි. නඛා දන්තා තචෝ මංසං නහාරු වට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහෙකම් පප්පාසං අන්තං අන්ත ගුණං. ඔය ටිකේ තියෙනවා 17 44 බැගින්. උදරියං 8යි. කරේසං 8යි රූප. මත්තලොංගං 44යි. පිත්තං 44යි. සෙම්හං 44යි. පුබ්බෝ 8යි. ලෝහිතං 44යි. සේදෝ 16යි. මේදෝ 44යි. අස්සු 16යි. වසා 44යි. කේලෝ 16යි. සිංහානිකා 16යි. ලසිකා 44යි. මුත්තං 8යි. ඔන්න කොටස් 32 රූපේ නැහැ ටික දැන් කියලා දෙන්න ඕනේ ඉතින් ටික කතාවක්. ඊළඟට තේජෝ ධාතු 4යි. සන්තාප තේජෝ ධාතුවේහි 33යි. ජීවන චේදෝ ධාතුවේ 33යි. පරිධාන තේජෝ ධාතුවේ රූප 33යි. පාචක තේජෝ ධාතුවේ රූප 9යි. ඔන්න තේජෝ ධාතුවේ කොටස් ටික. වායෝ ධාතුවේ උද්ධංගම වාතා රූප 33යි. අධෝගම වාතා 33යි. කුච්චසය වාතා 33යි. කොට්ටසය වාතා 33යි. අංගමංගානුසාරණ වාතා 33යි. අස්සාස පස්සාස වාතා රූප 8යි. එතැන් විට 9යි. දැන් ඔය කියේ ගණන් විතරනේ. ඉතින් අහුලනකොට තමයි ඔක තේරුම් ගන්න පුළුවන්. කේසා කොමද රූප 44ක් උනේ? කේශා කියන කොටසේ හිස සමයේ මුල් බැසගත් කේශාවේ මුල් තියෙන රූප කලාප පහ. කාය දශක භව දශක කියලා 10 මිටි දෙකයි. චිත්ත සමුට්ඨාන සුද්ධාස්තකේ උතු සමුට්ඨාන සුද්ධාස්තකේ ආහාර සමුට්ඨාන සුද්ධාස්තකේ කියලා 8 කොටුව 3යි. සියල්ල 44යි නේ. 20යි 24යි. අනිත්‍ය කියේ 24 24 කියේ හැමම තැනම තියෙන්නේ ওই කොටස් ටිකයි. ඊළඟට දැන් උදරියන් කියන එකේ කිව්වේ 8යි. උදරියන් කියන්නේ කොමක්ද? අනුභව කළ නොදිරු ආහාර. අපේ ආහාර ගත්තාම ආමාශය තුළ නොදිරු ආහාර කොටස් තියෙනවා. නොදිරු කියන්නේ දිරවන තුරු පවත්න ආහාර කොටස. ඒකේ තියෙන රූප සුද්දාස්නික රූප පමණයි. කරීසං දිරු ආහාර මල. ඒකේ තියෙන්නේ සුද්දාස්නික රූප උතු සමුට්ඨානික සුද්ධාෂ්ටක රූප 8 පමණයි. මත්තලුංගං 44 අර විදිහටයි. පිට්ඨං එහෙමයි. සෙම්මං එහෙමයි. පුබ්බෝ 8යි. පුබ්බෝ කියන්නේ ශරව. ලේ පැසවලා ඇති වෙන ශරව. ඒකේ මේ උතු සමුට්ඨානික සුද්ධාෂ්ටක රූප 8 විතරයි. ලෝහිතං රූප 44 කලින් වාගේ. සේදෝ රූප 16යි. චිත්තජ උතුජ කියලා සිත නිසා සුද්ධාෂ්ටකයකෝ උතු සමුට්ඨානක සුද්ධාෂ්ටකයකෝ දෙකක් ඇති වෙනවා. දැන් සමහරට සිතේ බයක් ඇති වුනම දාඩිය දානවනේ. ඒ වගේ අවස්ථාවල සිත නිසා. ඒ වගේම සමහරට දැඩි වේදනාවක් කියලා හිතට දුකක් ඇති වුනත් දාඩිය දානවා. ඒ සිත නිසා. ඒ හැර කාලගුණ නිසා. කාලගුණ නිසා දාඩිය දානවා. එතකොට ඒක උතු සමුට්ඨාන. එතකොට රූප 16යි. අටව 2යි. මේදෝ රූප 44යි. අස්සු 16යි. අස්සු කියන්නේ කඳුළු. හිතේ දුකක් ඇති වෙනකොට කඳුළු එනවා. හිතේ ප්‍රීතියක් වෙනකොට කඳුළු එනවා සිත නිසා. එගින චිත්ත සමුට්ඨාන සුද්ධාස්තකී. ඒ හැර දුවිලි වැදීමින් දුම් වැදීමින් එන නැත්නම් ශරීර ධාතු කැළඹීමින් කියන්නේ ධාතු කෝපයෙන් මේ වදිනවා මේ කඳුළු. ඒකට උතු සමුට්ඨානික සුද්ධාස්තකීයි. ඒකට 16යි. කේලෝ ඒත් එහෙමයි. වසා රූප 44මයි. වසා කියන්නේ වුරුන් තෙල්. ඇඟේ පිට දාන වුරුන් තෙල්. කේලෝ සිංගානිකා 16යි. සොටු. සිත නිසා සොටු ගලනවා. කාලගුණ නිසා සොටු ගලනවා. දෝත සූබ නිසා.
දිනකට ලාසිකා 44යි මුත්තං රූප 8යි. ඒ කියන්නේ මුත්‍ර කොටසේ තියෙන උතු සමුට්ටානක සුද්දාෂ්ටකාට පමණයි. එතකොට එහි ඔය ශාරීරික කොටස 32 ඇතුලේ තියෙනවානේ චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා අදේ වස්තු කියලා තව රූප ටිකක්. ඒවා යෙහිදී අර දැන් මේ චක්සු ගෝලය තුල රූප 54ක් කියුතු වෙනවා. ඒ මොකද? එහි තියෙනවා අර චක්කු දසක කලාප. ඒ වගේ සෝත ප්‍රසාදයේ තියෙන කොටසේ රූප 54ක් කියන්නේ. එහෙම තියෙන වස්තු රූප තියෙන තැන් වල 54 බැගින් එනවා. ඊළඟට තේජෝ ධාතු හතරේ පළවෙනි එකේ 33යි කිව්වා. මොනවාද? එතන තියෙනවා සුද්දාෂ්ටක උත සමුට්ටානක චිත්ත සමුට්ටානක ආහාර සමුට්ටානක අටේ මිටි 3යි ජීවිත නවක රූප කලාපයයි. තොර 24යි 10 24යි 9යි 33යි නේ. ඒ 33 තමයි සන්තාප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාචක තේජෝ. පාචක තේජෝ කියන්නේ කී රූප 9 පමණයි. ජීවිත දිවිතේන්ද්‍රයේ නවක කලාපේ පමණයි. ජටරාග්නිය. ජටරාග්නිය තින්නේ කර්මජ රූපයක් පමණයි ජීවිත නවක. අනිත් නැහැ. ඊළඟට වායෝ ධාතු කොටස් පහකම තියෙන්නේ 33. උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චිසේ, කොට්ටසේ, අංගමංගානුසාරී වාත කොටස් පහේම තියෙන්නේ අර විදිහට. චිත්ත සමුට්ඨානක සුද්දාෂ්ටකය, උත සමුට්ඨානක සුද්දාෂ්ටකය, ආහාර සමුට්ඨානක සුද්දාෂ්ටකයයි ඊළඟට ජීවිත නවක රූප කලාපයයි 33යි. ආශ්වාස ප්‍රාශ්වාස කියන වායෝ ධාතුෙහි ප්‍රධාන වශයෙන් තියෙන්නේ සුද්දාෂ්ටක රූප සමූහයක් චිත්ත සමුට්ඨාන. ඇතැම් විට සද්ද නගිනවා. නිකන් නිඳ ගියාම සද්ද එනවානේ. එතකොට ඒක වෙන්නේ හදින් හුස්ම ගන්නවා. දැන් සමහරට මහන්සිලා දුවලා හදින් හුස්ම ගන්න සද්දයක් ඇහෙනවනේ. ඒ සද්දය ඇහෙනකොට ඒ ශබ්දෙත් අර සමහරට ඕනකමින් හුස්ම පිට කරන හයියෙන්නේ සුසුම් හෙලනවා කියලා කියන්නේ. එතකොට රූප 9ක් එතන තියෙනවා. සුද්දාස්තකයට සද්ද රූපෙත් 1 3 9යි. නිසා එතන 8යි 9යි දෙ ආකාරයෙන් තියෙනවා. ඔන්න ඔය විදිහට රූප කලාප ටික වෙන් කර ගන්නවා. වෙන් කරගෙන එක එක කලාපයක ඒවා නූනින් දැකලා නිකන් නෙමෙයි, නිකන් ආවට ගියාට අහලා බාලා නෙමෙයි. අර විපස්සනා ඥාන ආලෝකයෙන් එක එක රූපයක් දකිමින් ඒක හරවන්න ඕන. ඒකේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, ප්‍රදට්ඨාන මේවටත් හරවලා ත්‍රිලක්ෂණ නම්වන්න ඕන. ත්‍රිලක්ෂණ දැන් වීම තමයි විපස්සනායි. එහාට තියෙන විපස්සනා ඥාන වැඩිනවා. දැන් ඉතින් අපි මේ පෙර ගමන් වශයෙන් කරන ටික ටික භාවනා ක්‍රම යම් කාලයක එකටම තේලියටම වඩන්න ලැබුණොත් ඔය කොටස් වඩන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා කල් නැතුව අපි ටිකක් දැනගෙන තියාගමු. මේ එකක් එකක් පාස අපට ඉගෙන ගන්න මතක තබා ගන්න කරුණු තියෙනවා. ඒවා යම් දවසකදී යම් කලකදී පිරිසිදුව සුවිසුද්ධව අවබෝධ කරගන්න අපට අවස්ථාව වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත්වු අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.